දැන් ඔබතුමාලගේ නායකතුමා පහුගිය කාලේ තිබුණු මහජන රැළියකදී පෙන්වුවා ෆයිල්. ඒ කියන්නේ වංචා දූෂණ වෙච්චි මෙන්න මෙහෙම ෆයිල් ටෝකියක් ගෙනලා මේ එක ෆයිල්යක් කියලා මට හොඳට මතකයි වේදිකාවක පෙන්වුවා. එතකොට ඔබතුමාලා දැන් රටේ අනාගතයේ ඉස්සරහට අරගලයක් කරනවා ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා අපි බලය ගන්නවා අපේ ජනාධිපති කෙනෙක් ගේනවා මේ රට හොඳ සුඛිත මුඛිත තත්ත්වයට පත් කරනවා කියනවා. හැබැයි ඔබතුමාලා එහෙම ෆයිල් පෙන්වුවට මේ වංචා දූෂණ නැති කරන්න මොකක්ද අරන් තියෙන පියවර කියන්නකො. විපක්ෂ ඉඳගෙන අපි කරන වැඩේ තමයි දැන් කරමින් ඉන්න වැඩේ සහ ඔය ෆයිල් වල තිබුණු දේවල් අපි රටේ ජනතාවට කියලා තියෙනවා. ඉලිතරව් කරලා තියෙනවා. ඕවා මේ අපි හංගන් ඉන්නේවා නෙමෙයි. විටින් විට අපි මාධ්‍ය ඔස්සේ කියපු දේවල් පැමිණිලි කරපු දේවල් සමහර පැමිණිලි තියෙන්නේ පොලිසියේ සමහර පැමිණිලි තියෙන්නේ ඉතිබද දෙපාර්තමේන්තුවේ. දැන් අපි වංචා දූෂණ ඉදරව් කරගෙන යනකොට ඒ වංචනිකයන්ට සම්බන්ධ සමහර කණ්ඩායම් විටින් විට නිකන් මේ අපිටත් පොඩි නිකන් බෝලයක් දාලා බලනවා. ඔන්න එකසරයක් ඔබට මතකද කිව්වා අර අනුර සානායකට අයර්ලන්ත ගයක් තියෙනවයි කියලා. අපි කිව්වා රයිට් තියනවා නම් ඔප්පු කරලා පෙන්නන්න යන්න උසාවියට යන්න අඩු දාන්න කියලා. නේද? කටහරි පුළුවන් නේ මේකට යන්න. තව කෙනෙක් කිව්වා මාධ්‍ය අයිතිකාරයේ මොකද අපිට බිලියන 8ක් තියෙනවා ඔක account එකේ. ළඟදී චාම්බර සම්පත් කිව්වා පහුගිය චන්දේර කෝටි 300ක් වියදම් කරා කියලා. දැන් මේ ළඟදී කියනවා ටිරාන්නලස් එක්ක යුරෝපේ දූපතක් අපි අරගෙන තියෙනවද මොකද එහෙ සල්ලි දාලා තියෙනවද කියලා. මෙතන ඉන්න කවුරු හරි දැන් කියන්න එහෙම චෝදනාවක් කාට හරි කියන්න පුළුවන් නම් දැන් කියන්න අපේ පක්ෂයේ JVP එකේ හෝ NPP එකේ හෝ කවුරු හරි යුරෝපේ කොහේ හරි එහෙම තැනක ආයෝජනයක් කරලා මොකක් හරි කරලා තියෙනවද දැන් කියන්න විස්තර සහිතව මේක අවස්ථාව මගෙත් වෙලා වරගෙන කියන්න නිකන් මේ නිකන් කියලා මාධ්‍ය සාකච්ඡා ඉස්සරහ නිකන් වචන දාන්න නෙමෙයි CID එකට දෙන්න බැරි නම් මේ ජනතාවගේ සංඛ්‍යාත ජනතාවගේ නාලිකා දැන් ඉදිරිපත් කරන්න මෙන්න කොමිස් ගැන කිව්වට වංචා ගැන කිව්වට මේගොල්ලොත් මෙහෙම තමයි කියලා අවස්ථාව දෙනවා දැන් කියන්න හොඳයි අපි පොඩ පොඩ මම කවුද කියන්නේ කීයක් කියන්නේ මම කියන්නේ ගාමිණී වලේ පොඩ කියනවාද ඒක මං හිතන්නේ ඒ ඒ දැන් නලි අජිත් කියනවාද නෑ දුමින්ද කියනවාද නෑ නෑ මොකද කියන්නේ ඔව් නම් මේ කාරණාව නලින්ද ඌමනාවෙන් ගන්නේ මං හිතන්නේ මේ සාකච්ඡාව ඌමනාවෙන් ගන්න ඕනකම තියෙන එහෙම සාකච්ඡාවක් කරලා තියෙන නිසා මේ පහුගිය මාධ්‍ය හමුවකදී මම කර ප්‍රකාශ සම්බන්ධ දැන් ටිකක් එනවා ලොකු සාකච්ඡාවක් එනවා ඒ නිසා මම කැමතියි දැන් මේ නලින්ද ඉල්ලා හිටින නිසා මොකක්ද මේ කාරණේ කියලා ඒක සම්බන්ධයෙන් ඔබගිලා අත්තරනේ මං ඒක පැහැදිලිව කියන්න පළවෙනි කාරණේ තමයි දැන් මේ සිද්ධියට පසුබිම් වෙච්ච මාධ්‍ය හමුවක් තියෙනවා ඒ මාධ්‍ය හමුව ගැනුනේ ශිෂ්‍ය ව්‍යාපාරයට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කරපු උද්ඝෝෂණයකට චෝදනාවට උත්තර දෙන්න. ඒ මාධ්‍ය හමුව ගත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශාල මාධ්‍ය ප්‍රහාරයක් මාධ්‍ය හරහා ප්‍රහාරයක් එල්ල කරා ඒක සැලසුම් කරේ ජනතා විමුක්ති සමාජවාදී ශිෂ්‍යන්ගේ. මේක තමයි මේ මාධ්‍ය හමුව ගත්ත කාරණේ. දෙවැනි කාරණේ මම එතනදී ප්‍රකාශ දෙකක් කරා. පළවෙනි ප්‍රකාශය තමයි ටිරාන්නලස් සහ මේ වර්තමාන ආණ්ඩුවත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ තියෙන සම්බන්ධය සම්බන්ධ. දෙවෙනි එක තමයි ඒ කාරණේ. මම පළවෙනි එක කියන්න මුලින්. එකක් තමයි වසන්ත මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ ඔත්තු බැලුවේ. කැලණි විශ්වවිද්‍යාලය ඇතුලේ සමාජවාදී ශිෂ්‍යංගමයට සම්බන්ධයි. ඒක කැලණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ දන්නේ. දෙවෙනි එක තමයි පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවකාව තීරුමක් ගත්තේ වැඩක්. නිකන් මේ අරේ කැලණි විශ්වවිද්‍යාලයේ කිව්ව අර මේගොල්ල නෙමෙයි. මම නිශ්චිත ඔයා කියපු දේ අපිට අදාළ දෙන්න මං අහන්නේ. ඔයා අපිට අදාළ දෙන්න මං අහන්නේ. නෑ අදාළ දෙන්නේ මේ මට අපිට අදාළ දෙන්න උත්තර දෙ කියන්න ඕනේ නෑ. මම මට උණු දෙන්න මම කතා කරන්න ඕනේ. මේ බෑ ඔයාලා පරපර මෙතන පැහැදිලිව ඉරාන්ලස් එක්ක සහ මේ රනිල් වික්‍රමසිංහලත් එක්ක ඩීල් එකක් තියෙනවා. ඒ ඩීල් එක මම කියන්න. දෙවෙනි කාරණේ තමයි මේගොල්ලෝ පාර්ලිමේන්තු ගාවට මතක ඇති අරගලයේ වෙලාවේ ඔක්කොම කැඳවල උද්ඝෝෂණයක් කරා. හරිද? ඒ උද්ඝෝෂණ සම්බන්ධ ඔක්කොම අත්අඩංගුවට ගත්තා. හැබැයි ඒක කැඳවපු ලාල්කාන්තව හඳුන්නේ නැතිව අත්අඩංගු ගත්තේ නේ. ඊට පස්සේ පහුගේ කාලේ අත්අඩංගු ගන්න හැටි ප්‍රශ්න කිරීමක් ආවා. පහුගේ කාලේ ඩාටපුර ඔල්ලගේ උද්ඝෝෂණ දෙවිලා අවස්ථාව දෙහලා පොඩක් අපේ කෙනෙක් මැරුණා. නෑ මම අවස්ථාව නෑ මම ඉවර කරා. රටපුර උද්ඝෝෂණ කරා. වැඩක් නෑ මේ රටපුර උද්ඝෝෂණ කිව්වා. ඒ උද්ඝෝෂණ වල ඉරාන් විශාල මර්ධනයක් කරා. ඉරාන් විශාල මර්ධනයක් කරා. ඒ මර්ධනය සම්බන්ධව සාකච්ඡා කරනවා කියන්නේ කිසිම සාකච්ඡාවක් නෑ. අපි අපි වෙන දෙවනි කාරණේ ඔය දූපතේ ආයෝජනය කළ තියෙන කතාව අනුර සහ ටිරාන්ගේ සම්බන්ධය දැන් ටිරාන් ගිහිල්ලා තියෙනවනේ CID එකට
පැමිණිල්ලක් දාලා තියෙනවනේ. මම අහන්නේ අපේ ආයෝජනයේ මම ලෑස් කියන්නේ මම ලෑස් කියන්නේ කවුද කොයි කාලෙද හරිද? TID එකට අපි තොරතුරු ඔක්කොම ගෙනියන්න පුළුවන් නම් කදවන්න. මම කියන්නේ පුළුවන් නම් කදවන්න නෙවෙයි. පුළුවන් නම් කදවන්න. දැන් කාරණාව කියන්න පුළුවන්. එන්න මේ කාලේ ඉරාහවල් කදවලයා අහවල් දුකට කියන්න ඉරාහවල් අපි කදවන්න. අපි මේ සාකච්ඡාව මම නෙමෙයි. එතන දුකට කියන්න ඉරාහවල් අපි මේ සාකච්ඡාව ඉදිරිය කරගෙන යන්න ඕනේ. යන්න ඕනේ. හරියට මට තේරෙනවා. මෙතන මෙයාට කියන්න ඕනේ ඔක්කොම කියලා මම යන්නේ නැහැ. දැන් ඉරාන් දාලා දෙන පැමිණිල්ල අපි පැමිණිල්ල යන්නම් CID එකට එන්නේ. ඒක නෙවෙයි නේද? CID එකට යන්නේ නැහැ. ඒක බලලා ජනතාවට කියන්නේ. ජනතාවට කියනවා. ඔයා දුතුමාට කියන්නේ. තාම කාර්ය ගන්න. ජනතාවට කියන්නේ. තාම කාර්ය. මම අපි සාකච්ඡාව ඉදිරියට ගෙන සම්මාදිතරින් නම් ඔබතුමාගේ පැත්තට යනවා. මම ඔබතුමාගේ පැත්තට යනවා. ඔබතුමා රනිල් අපි මේ සාකච්ඡාව ඔව් මේ කාරණා. තුමි කලේ බඩ මන්නේ අපි මේ කාරණා මාසන් කරමු. ජූලි 9 මේ රටේ ලක්ෂ සංඛ්‍යා ජනතාවක එකතු වෙලා ගෝට රාජපක්ෂ රෝල දැම්මා. ඒ මහජන අරගලය තව පියවරක් ඉස්සරහගෙන ඉඩ කඩ ලැබුණා නම් පාර්ලිමේන්තුව විසුරුවාගෙන ජනතාවට අවස්ථාවක් දෙන්න තිබ්බා මහමැතිවරණකින් ආණ්ඩුවක් හදන්න. ඒ පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිනේ පත් කරන්න. ඒ අවස්ථාව තමයි කඩාකප්පල් කරේ. හරිද? එතකොට ඒ වට මුල් වෙන කවුද කියන එක දැන් ඉලදරව් වෙනකොට ඒවත් එක්ක තියෙන ගනුදෙනු එළියට එනවා. ඊළඟට මේ ඊයේ පෙරේදා මොරටු අපේ ආසන සමුළුවට මේ STF එකෙන් ආවයි කියලා ලොකු ආන්දෝලනයක් හදන්න යනවානේ. මේ කවුරුවත් මේ STF එකෙන් එවනවා නෙමෙයි. ඒ ප්‍රදේශයේ බාර පොලිසිය ජේසලදාරියා තීන්දු කරොත් එහෙම ආරක්ෂාව සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න ඕන කියලා කරනවා. පෙබරවාරි 26 පානදුරේ තිබුණු රැස්වීමටත් ඔයගේ STF එකෙන් ඇවිල්ලා පුටුවෙන් පුටුව චෙක් කරා. ඕක මහමුදු දෙයක් නෙමෙයි. දැන් මේ කියන්න හදනවා මාර ඩීල් එකක් තියෙනවා. අරයත් එක ඩීල් තියෙනවා. මතක තියාගන්න. ඉරාන් නලස් පොලිසිය අමතේ වෙලා ඉන්න වෙලාවට ඉපොට ජනකාරයක් තියෙන චුට්ටකින්ද මාර්තු 26 ටවුන් හෝල් එකේ තිබුණු උද්ඝෝෂණයට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කරා. ඒකෙන් මොකද වුනේ? අපේ සමාජික ඝාතනය වුණා. තාම අවුරුදු 45ක් පස්සේ ඉංජිනේරුවෙක් ICU එකේ. හරිද? දැන් අපිට පේනවා කවුද කලබලලා ඉන්නේ කියලා. මොකද ජනතාව බලාගෙන ඉන්නවා ඡන්දයකින් තමන්ගේ මතය ප්‍රකාශයට පත් කරන්න. මේ රට බංකොලොත්භාවයට පත් කරපු දූෂණයට හවුල් වෙච්ච රට විනාශ කරපු සියලු කණ්ඩායම් කලබලලා ඉන්නේ. ඒගොල්ලෝ එක පැත්තකට තියලා පරාජයට පත් කරන ජනතාව සූදානම්. ඒක පේනවා. ඒක සමීක්ෂණ වර්තාවලින් දකිනවා අපි. එතකොට තව ටික දවසක් ගියාට පස්සේ ඔය මැද කියලා පොඩි පොඩි වම කියලා ඒ කුඩා කණ්ඩායම මොකක්වත් නැහැ. හරියට ඒගොල්ලෝ තමන්ගේ තන තෝරගන්නවා. දැන් තෝරගනිමින් ඉන්නේ. ඡන්දේ කිට්ටු වෙනකොට හරි පැහැදිලිව කවුද ඒගොඩේ ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. සා අපි කියන්නේ අපි ලෑස්ති ඡන්දෙකට. ජනතාව ඡන්දයක් කියලා මම හිතන කවුද ඡන්දයක් කියලා නැත්තේ. ඡන්දයක් ඉල්ලන්නේ නැත්නම් ඒ ඡන්දෙට බයි. රන්ලි ක්‍රමසිංහ ඡන්දයක් දෙන ඡන්දෙට බයි. පෝජන පෙරමේ කට්ටි ඡන්දේ පාගෙනවා ඡන්දෙට බයි. තව ඔය පුංචි පුංචි කණ්ඩායම් ඡන්දේ පාගෙනවා ඡන්දෙට බයි. ව්‍යවස්ථා ඔක්කොම වෙනස් කරලා ඡන්ද ක්‍රම වෙනස් කරලා පලාස් සභාවත් හොඳටම ක්‍රියාත්මක කරලා ඡන්දෙකට යන කියලා ඒ කියන්නේ ඡන්දේ නොකරනද. ජනතාව සංකරන මූලික ජනතා පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවට අවස්ථාවක් දෙන්න. ඒ ගමන යනකොට ජනතාවගේ විශ්වාස දිනාගත් කණ්ඩායමට මේ වගේ පොඩි පොඩි නිකන් ගල්පට එල්ල කරන එකත් අර කුමන්ත්‍රණයම කොටසක් තමයි.